කුකින්ටෝ චැනල් එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් රසම රස ෆිෂ් කට්ලට් රෙසිපි එකක් එක්ක ඔයාලා හම්බෙන්න ආවා. මම මෙතන aran තියෙනවා සැමන් ෆින් මාළු කුඩාවට කැබලි කරලා ග්‍රෑම් 250ක්. ඒ වගේම ලුණු සිහිම කපාගත් ග්‍රෑම් 200ක්. තම්බා පොඩි කරගත් අල ග්‍රෑම් 100ක්. අමුඉඟුරු තේ හැඳි 2ක්. සුදු ලුණු තේ හැඳි 2ක්. අමු මිරිස් සිහිම කපාගත් තේ හැඳි 1/2. මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕන අමුමිරිස් හොඳින් සිහින කපා ගන්න, නැත්නම් අපි කට්ලට් එක බදිනකොට කට්ලට් එක වුපරන්න බලනවා. ගම්මිරිස් පොරව තේ හැඳි 1ක්, මිරිස් තේ හැඳි 3 කාලක් පමණ, කහකුඩු තේ හැඳි භාගයක්, කරපිංචා දෙහිගෙඩියෙන් භාගයක්, රම්පේ, ඒ වගේම මෙතන තියෙනවා කුරුඳු කැබැල්ලක්, එන්සහල් තේ හැඳි භාගයක් පමණ, ලුණු අවශ්‍ය පරිදි. මේ තියෙන්නේ තෙල් මේස හැඳි 3ක්. මුලින්ම භාජනයක් ලිප තබා ලුණු ටික සාමාන්‍ය රසයෙන් විනාඩි 2ක් පමණ කලවම් කරගන්න ඕන. මම දැන් ඒකට පොල් තෙල් ටික දමා ගන්නවා. ඒකටම විදියට චොප් කරගත් සුදු ලුණු, ඒ වගේම අමුඉඟුරු, අමුමිරිස්, අපේ කරපිංච කොළ ටික, රම්පේ, කුරුඳු කැබැල්ල දාලා හොඳින් කලවම් කරගන්නවා. විනාඩි 3ක් පමණ මම මේ මිශ්‍රණය කලවම් කරගත්තා. දැන් මේකටම මම සැමෙන්ටින් මාළු එකතු කරගන්නවා. ඒකම මම මිරිස් කුඩු, කහ කුඩු, එන්සහල් කුඩු, ගම්මිරිස් එකතු කරලා නැවත හොඳින් කලවම් කරගන්නවා. දැනට මම ලුණු තේ හැඳක් මම මිශ්‍රණයට එකතු කරගෙන නැවතත් හොඳින් කලවම් කරගන්නවා. දැන් අපිට පුළුවන් අපේ තම්බාගත්තු අල මෙම මිශ්‍රණයට එකතු කරන්න. මෙතනදී මම ඔයාලට ටිප් එකක් දෙනවා. මේ හැඳි කූරෙන් තමයි මම මේ මිශ්‍රණය දැන් කලවම් කරගන්නේ. මොකද මම කැමති මේ අල කෑලි හැපෙන්න තියෙනවට. මේ තියෙන්නේ අපි හොඳින් කලවම් කරගත්තු කට්ලට් මිශ්‍රණය. දැන් මෙතනදී මම අපේ දෙහි උෂ ටික එකතු කරගන්නවා. හැබැයි මේක එකතු කරගන්න ඕන අපේ ලිප නිවලා. ලිප නිවලා දෙහි උෂ ඇඩ් කරගත්තට පස්සේ මම මේ මිශ්‍රණය ලිප උඩම විනාඩි 30ක් පමණ නිවෙන්නට හරිනවා. මිශ්‍රණය නිවුණට පස්සේ ඔයාලට පේනව නේද අපි මේ එකතු කරගත්තු කුරුඳු පොතු, රම්පේ, කරපිංචා මේ සියල්ලම අපි අයින් කරගන්න ඕන. කරපිංචා, රම්පේ, කුරුඳු පොතු ඉවත් කරගත්තු කට්ලට් මිශ්‍රණය මම මෙන්න මේ ප්‍රමාණයේ කට්ලට් 24ක් පමණ බෝල ගසාගත්තා. දැන් අපි කට්ලට් එක ඔතා ගන්න බිත්තර 3යි පාන් කුඩු අරගෙන තියෙනවා. අපි දැන් බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. මම දැන් මෙය යාරුප්පුවක් ආධාරයෙන් හොඳින් ගසා ගන්නවා. ඊට පස්සේ අපි
අපිට පුළුවන් මෙන්න මේ වගේ කට්ලට් එකක් පිටරේකට දාලා ඒක හොඳින් මේ විදිහට බේරගෙන අපිට පුළුවන් පාන්කොටු මිශ්‍රණය මේ ආකාරයෙන් ඔතා ගන්න. මෙතනදී මම ඔයාලට එක ටිප් එකක් දෙනවා. මම නැවත සැරයක් මේ කට්ලට් එක අපේ විතර මිශ්‍රණයට දාලා දෙවැනි සැරේට අපේ පාන්කොටු මිශ්‍රණය ඔතා ගන්නවා. මෙහෙම කරාම අපේ කට්ලට් එක පෙඟෙනවා අඩුයි. ඒ වගේම හොඳ ලස්සනට විශාලත්වයෙන් පේනවා. දැන් මම කට්ලට් ටික වැදගන්න යන්නේ. ඉතින් බලමු අපේ තෙල් ටික හරියට රත් වෙලාද කියලා. මම මේ විදිහට බිස්කට් කුරු ටිකක් තෙල් එකට දාලා බලනවා. මේ තියෙන්නේ අද හදාගන්න තිබු අපේ ෆිෂ් කට්ලට් එක. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක ට්‍රයි කරලා මට ඔයාලගේ අදහස් කියලෙවන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා ඒ ළඟෙම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් නැවත හමුවෙමු.